බෝන් සිලොන් නැග්‍රරිී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා බොඩක් දෙනෙක් අපගෙන් අහන ප්‍රශ්නයක් තමයි අලුතෙන් ගෙවත්තක් හදනකොට අදාගන්න පුොළුවන් තැංගිි කුලේසාක මොනොවද කියලා විසේසෙන්ම බඳුනක අන්න ඒ ගැන දැනුවත් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්න. අපි ඉස්සර ලම පටන්ගමු මේ තියෙන්නේ තායිදෙහි නැත්නම් කැමැන්ස්ස කියනම් ඔබ දකින්න පුුවන්න්නේද කොච් කොතරම් සුන්දරට ඇත මේක වගර තිය නොද කියලා ඒවාගේම තමයි අපේ සැමට මේක බොඩා පොඩිියයට විසේෂ මොහොදයි මේක බියීම මහදාගන්න පුලුවන්ම් අපේ මුොු තැන්ගේෙට අපි ව්‍යෑන්ජරයක් හදරකට පුළුවන් මේක මේ දෙෙහි වෙනට පාවිච්ච කරන්න ගෙ ම විශෂ තියන මේක මේ සාකේ වසර පුරාම පලදරනවා ඒවගේ තමයි අලංකාරය අපේ නිවස අලංකාර කරගන්නත් පුළුවන් මේ පැංි විශේෂ විශේෂයෙන් බඳන වකා කරගන්න පුළුවන් එනිසා මේක අපේ ගෙවත්කත් ඉතාමත් අධ්‍යච්‍ය සසාකයක් දිියට තමයි මේ තා ඉෙ නත්. මස්සක කිය රම් විේසය හුන්න්න පුළුවන් නිසා බේගේෙවත්ත් මේ මගේ සාකයක් අනිවාරය ඔොබ එක තු කරගන්න මේ දන්න තියන්නේදශය දෙහි පැලයක් මේකත් බඳුන වවාකා කරගන්න පුළුවන් හොදීම් සූරට යාලෝක අවශ්‍යයයි දෙහි පැලකුත් පුළුවන් අපේගෙවත්ත එක තු කරගන්න බන්දුුනක විශල ඊඩකඩක් කියන්නන්නේ බඳුනක වගකරතිමේදී හොදීම් පලදරනවා මේ තියන්නේ දෙහි අතු පැලයක් බන්දුන හිටවලාමොකද මේ පැල එක විශේසියෙන් වසර පුරුවම පලදරනවා දෙහි පැලකුත් පුළුවන් අපේ ගෙවත්තත එක තු කරගන්න මේද ඉන්න තියෙන්නේ ම විසේषයක් අපි फෝची नहीं කියලා කියන लेම ाइ කියන මේ राउ लेමंड එක මේකත් පුළුවන් පහසුවෙන්ම අපේ ගෙවත්ते हिදගන්න මේකත් වාර්सीක බෝයක්ති දියට හැඳරන්නේ වසර පුරාම පලදරනවා පහසුවෙන් අපේ ගෙවත්ते लेමन සාකයක් බगा කරන්න පුළුවන් ඉතාමත් වටිනවා लेමन සාක ඔබට මේදඉන්න තියන්නේ සිिලෝ नेरी අප आයිතය මකින් නවතම ප්‍රේදයක් වසේ නහඳුන්න්න ලද න්න ජම ආරම්ම මේක විශේषයක් चीन नारा මේकर විදේශ නාරංවලට ඉතාමත් සමීපයි ඒ රසය ගුණේ ඒවාගේම තියෙනවා මේ දකින්න තියෙන්නේ ඒ විදේශය නාරම් විශේෂය අපේගේවත්ය දෙකන විශසයෙන්ම වියලි කලාප තෙත් කලලාප අතරනැතිි කලා පොලත් හොඳින් වකා කරගන්න පුළුවන් විශේෂයම් බඳදන වග කරලා අපේ ගෙදට අවශ්‍යය පළතුරක් වසයෙන් අපට ලබාගන්න පුළුවන් වශ්‍ය විසේන්තරව මේකත් හොඳින් වකා කරගන්න පුළුවන් පළතුරක්තමයි මේ නාරා මේ දකින්න තියන්නේ තවත් විදේශරටකින් පැමිණි පළතුරක් විශේසයම විශේෂයක් මේකර කියන පම්කින් ලෙමන් එක මේකත් අපේ ගෙවත්ය පහසයුම් වග කරගන්න පුළුවම් අපේ රටේ ඕනම විදේශ රටක වැවෙන්න පළතුරක් ඇතරම වගකර ගැනීම හැකියාවවක්තියෙනවා එතරම් හොඳ කාලගනිික පරිස රැක්තමයි අපේ රටේ තියන්න එනිසා මේවාගේ විදේශ රටවල වැැවෙන්න ඕනම පලතුරක් කියන විශේෂම පැගි කළලේසාක වගර ගැනීම හැකියවත්තියෙනවා අපේ ගෙවතරත් මේ ආකාරෙන් අපට බඳුනක හිටවල හරි මේ පළතුර මේ ලෙමන් විශේෂ අත් ඇතටම වග කරගන්න පුළුව මේ ද ඉන්න දයන්නේ විචිත්‍රපත්‍ර පැි දොඩම් විශේෂයක් මේකත් විදේශරට කින්ආේ එකක් මේ දොඩම් විේසයක්ත් අපේට හොඳින් වග කරගන්න පුළොන් විේයෙන් බඳුන වගකරගන්න පුළලොන්ම මේ අපි පෙන්නනල් රුටේසි කුලේට අඇත් හැම සාකයක්ම එනිසයි අපේ මේකර මොකද අපේ පුචි ගවත් න නම් අපි මහ නිමාසක ජීවය න මහල් නිවාසේ උඩ හරි තියල වගා කරගන්න පුළුවන් මේක ඉතාමත් රසවත් පැනි දොඩම් විශේෂයක් වසර පුරාම පල්දරීම තමයි මේ සාක තියන විශේෂත්තේ. අපි පලුම් යෙන්න කතා කලා. යිහි නැත්නම් කැලමැන්සෝ කියන නාරම් විශේෂය ඒක විචිත්‍රපත්‍ර සාකය තමයි මේ දක් න්න තියන්නේ අපේ ගෙවත්ත අලංකාරය වගේෙන්ම වගේම අපට පුළුවන් මේක ආර්ථික වසේ නුත් ඒවා නත්තම් අපේ මුල්තයන්ගේට අවශ්‍ය දෙෙහිවට පාවිච්ච කරන්න පුළුවන් මේ විචිත්‍රපත්‍ර නාරම් විශේෂය මේද කින්න තියනෙ තවත් විශේෂ නාරම් වර්ගයක් කොට ලබයි කියන්නේ පොත්ත පිටින් කන්න පුළුවන් හරිම රසවත් පලතුරක් ඉතාම රසවත් මේක විදේස රටවලින් තමයි ලංකාවට ගැෙන්න්නන්නේ සුපමාකට් වලදි ිලහිදි ගන්න පුළුවන් කොම් කොට් මේක අපේ රටේ හොඳින් වග කර ගන්න පුළුවම් බඳුන් වවල මේ නාරම් විශේෂ තමයි මේ දකින්න දියන්නේ විිදේස රටවල ජීවත් වෙනය දන්නම ඇති මේක ඒරටේ ඉතාමත්මලා අධික පලතුරක් ඒ තමයි කොම්කොට් මේකත් අපේ රටේ බඳුනක හොඳින් වගරගන්න පුුවන් විශේෂයෙන්ම අතර මැදි තෙත් කලාපවලත් හොඳින් වග කරන්න පුළුව කොම් කොට් කියන නාරම් විශේෂේ මේම වගා කලොත් ඇත්තටම අපට විදේස රටවලින් ගෙන්න්නෙන් අවශ්‍යන මේකත් හොඳින් මගරගන්න පුළුවන් ර ප. මේද ඉන්න තියන්නේ සිිලෝන් නැක්්‍රී අප ආයතෙ තවත් අපි වගගේරමෙන්න්න පළතුරක් ජම්බෝල මේක ඇතුළ සුදු පාටයි පැණිදොඩම් වගේ රසවත් ජම්බෝල විශේෂයක් මේකත් පුලුවන්ට බඳලක වගා කරගන්න හොඳ රසවත්. තුරක් තමයි ජම්බෝල අද හැමෝටම ලොකුම ප්‍රශ්නයක් තමයි අධික තරබාරුව අන්නේ අධික තරබාරු ගතිය වලක්වා ගන්න පුළුවම් එකම පළතුරු විශේසය තමයි වැල් දෙෙහිනැත් නම් ලෙමන් කියන්නේ මේ ක අපි අතිීතය ගම්වල වැැව්වා වැැල් දෙෙහි කියලා මේ තියන්නේ අන්නේ ලෙමන් විසේසය ඉතාමත් ගුණවත් මේක තමයි හොඳම ලෙමෙන් විසේසය මේක ගෙඩිය දිගේක ල්මු ක්ති තුර ලද ලල්ුව ගකා කරන්න පුළුවන් ඒගේගම තමයි දදුන වගකා කරගන්න පුළුවන් අපේ නිවසේ අපේ අවශ්‍යතාවය මත අපට පුළුවන් මේ පැළයෙකුත් අපේගේවත්ත එකතු කරගන්න සිලෝන් නග්‍රී අපේ ආයතනේ තවත් වගා කරන පළතුරක් තමයි පර්සියන් ලाइම් කියන්නේ මේක තැබලි පාට ගෙඩිය ඇතුළ රෝස පාටයි මේකත් පහසයම් වගා කරගන්න පුළුවම් පළතුරක් පසයවුම් කියන්න පුළුවන් විසේසයම බඳුනක වග කිරීම හැකියාවක් තියෙන. ඒගේම තමයි මේ දකින්න දයන්නේ අපේ දේශීය බිබිලේ ශුවිත් කියන පැනිිදොඩම් විශේසය බිබිලේ පැණිදොඩන් විශේසයත් හොඳින් වකා කරගණඩ පුළුවන්ම් ගෙවත්තක බඳුනක විශේසෙන්ම ජලය පාලනය කිරීමෙන් අපට පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ගන්න තෙත් කලලාපත් වගරගන්න පුළුවම් බන්දුුනක මේ තියෙන්නේ ිවිිලේ ශවිත් කියන පැණිඳොඩන් විශේසය අපේ දේශය පලතුරක්. මොකද විදේශය දේවල් වගේම දේශී අපේ පළතුර වර්ගත් අපි ආරක්ෂ කරගන්න ඕනේ ඒත් අපි හිටවන්න ඕන මොකද ඉදිරි පරපුර වෙන්ුවෙන් අපේ දේශය පලතුරු අපි හැමතිස්සෙම ආරක්ෂ කරගත්තොත් ඉතාමත් ඒක වටිනෝ ඔබට මේ දකින්න තියන්නේ කොම්කොට් කියන ඒන පොත්ත පිටින් කඩ නාරං වර්ගේ ලොකු ගෙඩි ඒකත් පුරළුවන් අපට වගරන්න මේත් පොත්ත පිටිම අපට පුලුවන් බි වාදාගන්න ඒවාගේ මතමයි මාමලෙට් විිසේසෙන් පළතුර වර්ගයක් වසෙන් ඉතාමත් හොඳ පළතුරක්තමයි පොත්ත පිටින්කර නාරම් විසේ ලොකු ෙ සා එකත් අපේගේ වත්තට එක කරගන්න පුුව. මේ දකින්න තියන්නේ කපීர் ලයිම් නත්නම් අපපීර් දෙෙහි කියලා කියන මේක දැම් පල දරලා තියන මේ ගැ අපි වීඩිය එකක් කරලා තියෙන විශසම ටොම් යම් සුප්ප කහදාගන්න විශේෂ අමුද්‍රෝ වයක්වශයෙන් තමයි මේ කපීර් ලයිම් කොලලා පවිච්ි කරන.ඒගේම තමයි ෑම රසවත් කරන්න. ස්ොභාවික ර කාරහැක්විිය අපට මේක කොල පාච්ච කරන්න පුළුව. එඒගේම තමයි ෙඩිත් පාච්චි කරන්න පුළුවන්. කපීர் ලයිම් වල මේ බදුනක වග කරලා තියන්නේ පහසය මේකත් අපට වග කරන්න පුළුව. මේ දකින්න තියෙන්නේ අපේ දේශීය ජමනාරං. මේක රහංගල ජමනාාරම් විශේසේ රහංගල ජනනාරම් විශේ මැත්තටම හොඳින් වගා කරගන්න පුළුවම් බඳුන්වල විශේෂම තෙත් කලාපේත් වගා කරගන්න පුළුවම් ජමනාරම් විශේෂක් තමයි රහංගල කියන්නේ ඒකත් පුලුවන් අපේගේෙවත්තට බඳුුණක වගා කරලා අපට පළතුරක් පසයෙන් ලබාගන්න. මේ දකින්න තියන්නේ දේශීය පැනිදුඩම් විශේෂයක් මේකට කියන්නෙ ආරෝගිය කියලා. රෝග කියන පැණිඳුනම් විේසයත් බඳුනක වග කරන්න පුළුව විේසයම අපි දේශය පලතුරුේ අපි මේත් රැකගන්නවෝන නිසා මේක බඳුක හරි වගා කරලා මේගත් අප ගෙවත්තේ අපි වගා කරලා ගණ්ඩෝඩ මේ දකින්න තියෙන්නේ ලෙමන් එකක් විචිත්‍ර පත්‍ර ලෙමන් කෙවත්ත අලංකරණයට වගේම අපි ටවශ්‍ය ලෙමනුත් ලබාගන්න පුලුවන් ඉතාමත් රසවත් ඒ කියන්නේ ලෙම නොල තින රසේ තියන එකකත්. මේකත් අපේගේෙවත්තේ අලංකාරයටත්වාගේ අපට වග කරගන්න පුල ල ශේ මේ දකින්න තියෙන්නේ තවත් වඳ වීගෙන යන පළතුරක් යැන ඕන භාවිත පළතුරක් වය තම හඳරන්නේන්නේ ඉස්ර අපප ගම්බල බොඩක්ත්තිබුණා අද ඇත්තටම දකින්න නෑ දේශීය ජම්බෝල මේක ඇතුළ රෝසපාටයි ගමකට ගහත් දෙකක් හරිතිබුණ අද වෙද්දිනං ඒකත් වඳ වෙලා තියෙනවා සිලෝ නැග්‍රී අපගේ ආයතනෙ අපි බඳදුනක වකාරලා තියෙනවා මේ මොකද ආරක්ෂ කරගන්න ඕන පලතුරක් විශේෂමක ඉතාමත් ගුණවත් පලතුරක් ජම්බෝල කියන්නේ එනිසා මේකත් අපේ ගෙවත්තට කකතු කරගන්න පුළුවන්. ඔට සීමීත ඉඩගඩක් තියෙනවන වදුනක හරි ජම්පෝල පැලයකුත් වගාර ගන්න පුුවන්. අපේ ගෙවත් සම්පූර්ණ ස්වයම්පෝසිීත ගෙවත්තක් කරගන්න. එට මේ දකින්න තියෙන්නේ තහිටි දෙහි කියන විශේෂය මේක අපේ ලංකාවේ දෙපාර්ත් කුචිරර්ම දෙපාර්තමේතු මගේ හදල තියන්නේ. මේකත් ලෙමන් සහ දේශය දෙෙහි එකතු කරලා හදපු විශේෂයක් තමයි අහිටි දෙහෙ කියන්නේ බීජ රහිතයි. කටු ඉතාමත් අදයි රස්සය තනිකර දෙහිවාගේ තමයි. මේකත් ඉතාමත් අපේ ගෙවත්තේ හදාගන්න පුලුවන් විශේෂයෙන් මේ වසර පුරාම පළදරණ සාකයක් ඔබට දකින්න පුුවන් පොඩි ගෙඩි ඒවගේ මේ ලොකු ගෙඩි තියෙනවා. මේකත් අපේ ගවත්තට එකතු කරගන්න පුළුවන් අත්‍යවශ්‍යම සාකයක් තමයි මේ දෙෙහිසාකයක්. මේ දකින්න තියෙන්නේ තවත් ඌන භාවිත ඇත්තටම පලතුරක් වගේම. වසේද ටි මක් ඇති සාකයක් මේ තමයි ඇමුල් ොඩන්සාක මේකත් අපේ රටින් දැනට වද වීගෙන යනවා මේසාකය අපි ආරක්සාකරත යුතුසාකයයක් ඇමබුල්දුඩම් එනිසම් මේකත් පුළුවන් අපට බඳරුක වග කරගන්න මේ දකින්න තියෙන්නේෙ දැනට පල දරමින් ගන ආකාර ඔබට මතකද ඔබ පොඩිකාලේ ගම්වල තිබුණ හිනාරක් කියල විශේෂය මේ දකින්න තියෙන්නේ ඒ හිී නාරංසාකය ේවි නාරංගෙදිියට ඉතාමත් සමානයි හොත්ත කලවල පැනිරසයි කන්න පුළුවන් මේසාකයත් ද වදවීගෙන යන සාකයක් මේකත් පුළුවන් අපට භගා කරගන්න අපේ ගේෙවත්තේ මොකද මේකට වඩ වීගෙනයන්ට දෙන්න අවශ්‍යන මේකත් අපි සංරක්ෂණය කරන්න ඕනම් ඉදිරි පරපුර වෙනුව. මීට අමතරව ගඩා දෙෙහි ඒවාගේම නස්නාරන්තියනවා ඒවත් බඳංහල වග කරගන්න පුළුවන්. ඒවත් අපි සන්රක්ෂණය කරන්න ඕන ඒත් වදවීගෙන යන පැගිරි කුලේ සාකනිසා. එසේනම් සිිලෝන් නැග්‍රී අපගේ පේස්බුක් සංසා දෙයා එකතුවන්න ආරාධනා කරන ගබන්ම සිලෝොන් නැග්‍රී අපගේ චැනල් එකත් සබ්ස්ට්‍රයිප් කර බෙල්ලයි කන්න එකක් ලික් කරන්න ඔබට අපි දමන වීඩියෝ ඉක්පනි නරබන්න පුළුවන් ඔබට සුබදවසන්.